නාමයෝජනා භාර ගැනීම අදින් අවසන් කියලයි. මේ දිවයින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන විදිහ. පක්ෂ 29ක් ස්වාධීන කණ්ඩායම් 42ක් නම් දෙනවා. ස්වාධීන කණ්ඩායම් 293ක් දැනට අප බැඳලා තියෙනවා. තැපැල් ඡන්ද බිමසීම 30 වෙනිදා සිට ක්‍රියාත්මකයි කියන එකත් පුවත්පතේ කියනවා. කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද මධ්‍යන 12ට අවසන් වෙනවා. නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඉකුත් 4 වෙනිදා ආරම්භ වූ අතර එදින සිට ඊයේ දිනය දක්වා දේශපාලන පක්ෂ නාම යෝජනා පත්‍ර 29ක් හා ස්වාධීන කණ්ඩායම් 42ක් නාම යෝජනා පත්‍ර භාර දීලා තිබුණා. මැතිවරණයට තරඟ කිරීම සඳහා අප මුදල් තැන්පත් කිරීමට ලබා දී තිබූ කාල සීමාව ඊයේ මධ්‍යාහන 12ට අවසන් වුණා. ඒ අනුව ස්වාධීන කණ්ඩායම් 293ක් තරඟ කිරීමට අප මුදල් තැන්පත් කර තිබුණා. වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් දිගමඬුල දිස්ත්‍රික්කයට අප මුදල් තැන්පත් කළා. මේ සංඛ්‍යාව 42ක්. නාම යෝජනා පත්‍ර 10/12ට භාර ගැනීම අවසන් කිරීමෙන් අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමට පැයක කාලයක් හිමි වුණා. අරුණ පුවත්පත නාම යෝජනා භාර ගැනීම සහ අප තැන්පත් කිරීම අදින් අවසන් පෙළපාලි සහ එක් රැස්වීම සපුරා තහනම් මැතිවරණ කොමිසම කියද්දි මහ මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 10/12 අවසන් වෙනවා කියලා ලංකාදීපේ වාර්තාවයි මේ ඔබ දකින්නේ. සෑම පුවත්පතක්ම මේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන අතරතුර අද පෙළපාලි බෑ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙලින්ම කියලා තියෙනවා. පොලිසියේ තීරණය තමයි මේ. නිසා අද කොළඹට විශේෂ රථවාහන සැලැස්මකුත් ක්‍රියාත්මක කරන දවසක් බව ඔබට සිහිපත් කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඔබ මොකද උදේ පාන්දරම වැඩට එන්න බලාගෙන ඉන්න හින්දා ඔබ අම්මා කාර්යයකින් මේ ප්‍රදේශ ගමන් ගන්නා කෙනෙක් නම් ඔබට මේ ගැන වඩාත් වඩාත් අවධානයෙන් ඉන්න වෙයි. බේස්ලයින් මාර්ගය නාරාහෙමිට හන්දිය සිට පාක්පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ ගැන කිරුළපන දෙසට ඇති වම්පස තීරුව වසා තැබෙනවා කියලා කියනවා. වගේම අනෙක් මන් තීරුව පාක්පාර හන්දිය ඉඳලා නාරාහෙමිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළු වීමේ මන් තීරුව රථවාහන දෙපසටම ගමන් කිරීමට හැකියාව ලැබෙන විදියට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මේ අතර මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගය නාරාහෙමිට දෙසට ඇතුළු වීම සීමා කරලා මේ වාහන තිමිරිගස්සෑය මාර්ගයට දාබරේ මාවත දෙසට පිවිසීමට බලාපොරොත්තු වෙනවා. තිමිරිගස්සෑය කිරුළපාර හන්දියෙන් කිරුළපාරට වාහන ඇතුළු කිරීම සීමා කරනවා. අද උද්‍යානපාර හයිලෙවල් පාර හන්දියෙන් වාහන ඇතුළු කිරීම සීමා කළා. හයිලෙවල් මාර්ගයෙන් තුම්මුල්ල දෙසට කිරුළපන දෙසට බේස්ලයින් දෙසට සීමා වෙනවා. නාවලපාර නාරාහෙම්පිට පාර නාවල හන්දියෙන් නාරාහෙම්පිට දෙසට වාහන ඇතුළු කිරීම සීමා කරලා ඒ වාහන රාජකීය දෙසට ඒ වගේම නුගේගොඩ දෙසට නාවලපාර කිරිමණ්ඩල හන්දියෙන් කිරිමණ්ඩල මාවට ඇතුළු කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා කියලා මේ වාර්තාවේ දක්වා තිබෙන්නේ. පොඩ්ඩක් සැලකිල්ලෙන් ඒ හින්දා පොඩ්ඩක් වේලාසනින් අන්තිම මොහොතේ කටේ තියලා යන්න එපා කියලා කියන්න තියෙන කතාවට කියන උරුවට කියන කතාවේ. අද කළුතර ආරක්ෂාවට පොලිසියෙන් 1000ක් යොදලා තියෙනවා. ඊයේ දවසේත් විශේෂ ආරක්ෂාවක් යොදලා තිබුණා. මොකද කළුතරට මෙච්චර ආරක්ෂාවක් කියලා සමහරු හැව්වා. කෙසේ නමුත් ඔබ දන්නවා මේ නාම යෝජනා භාරදීමේ කටයුතු සිද්ධ වෙන වෙලාව තැපැල් ඡන්දේ ඒ 90-30 වෙනිදා සිට පැවැත්වන සියලු කටයුතු සූදානම් ලබන මාසේ 4 දෙදින සිදු කෙරෙනවා. ඒ කියන්නේ 30 ලබන 4 සිදු කිරීමට නියමිතයි. මීට අමතරව අනිකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරවල තැපැල් ඡන්දේ සලකනු කිරීම නොවැම්බර් මාසේ 1-4 යන දෙදින සිදු කිරීමට නියමිතව තිබෙනවා කියලත් ඔබට සිහිපත් කරනවා. ඒ අතරතුර තමයි අද දවසේ ද මෝර්නින් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කළ තිබෙන්නේ පාර්ලිමේන්ටරි පෝල් පෝස්ටල් වෝට් ඔන් 20th October 1 4 7 and 8 November වාර්තා කරන්නේ කොහොමද මේ ඡන්ද ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ කියලා ඔබට කරන ප්‍රකාශයක් විදිහට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.